දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉවසILLක් නැතුව බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ප්‍රථම තරගය ආරම්භ වුණා. ඒක තවත් නොබෝ වේලාවකින් ආරම්භ වෙනවා. ඉතින් පය තව 3-4කින් තමයි තරගය ආරම්භ වීම නියමිතව තියෙන්නේ. ඉතින් ඒත් සමගම තවත් පොතක් අද්දිනේදී වාර්තා වෙනවා ඉන්දියාවෙන්. ඉතින් ඒ තමයි ඔවුන්ගේ සුපිරි වේග පන්දියා යන ජස්ප්‍රීත් බුම්රා නැවතත් ඉන්දියානු සංචිතයට නම් කරලා තියෙනවා. ඉතින් බුම්රා කලින් නම් කරපු ඒ සංචිතවල හිටියේ නැති. ඒකට හේතුව උට ආබාධයක් තිබ්බා. ඉතින් මේ වෙනකොට ලැබෙන ආරංචි මාර්ග අනුව ඔහුව ඉන්දියාවේ එක්දින ජාත්‍යන්තර කණ්ඩායමට එකතු කරලා දෙනවා ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන. ඉතින් ඔහු T20 තරඟවලට සහභාගී වෙන එකක් නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ඔහු තරමක් ආබාධ කීපය කරම ලක් වෙලා ඉන්න අනතුරුව තමයි ඔහු මේ තරඟවලට එන්නේ. ඉතින් ඉන්දියාවේ විශේෂයෙන්ම අපි දැක්ක මීට කලින් කියලා තිබ්බ ඔහුගේ තේරීම් කමිටුව මේ මොහුව හිමීට තමයි ඔහුගේ ප්‍රෝග්‍රෙස් එක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන කියලා. මොකද අපි දන්නවා බුම්රත් දිගින් දිගටම ආබාධවලට ලක්වන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම දැන් ඔහු ටෙස්ට් තරඟ වලටත් ක්‍රීඩා කරපු නිසා පසුගිය වසරේ. ඉතින් ඒ නිසා ඔහුගේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරන එක ඉන්දියාවට තියෙන ලොකු අභියෝගයක් කියලා තමයි ඔවුන් සලකන්නේ. ඉතින් ඒ නිසා ඔහු T20 තරඟ වලට සෙල්ලම් කරන්න නැහැ. නමුත් එක්දින තරඟ වලට ක්‍රීඩා කරුවා. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් එක්දින තරඟාවලි එයක් එක්දින තරඟයකට පන්දු වර 50ක් තියෙනවා. ඉතින් පන්දු වර 10ක් තමයි බුම්ර දාන්නේ. ඉතින් T20 තරඟයකට තියෙන පන්දු වර 4යි දාන්න නැති කෘතිය. ඒකට හේතුව තමයි මේ වසර ලෝක කුසලාන වසරක් පන්දු වර 50 ලෝක කුසලානේ පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩකයන් විශේෂයෙන්ම අපි දැක්කොත් විරාට් කෝලි, රෝහිත් ශර්මා, ඒ වගේ මේ බුම්ර වගේ ක්‍රීඩකයන් මොවුන් භාවිත කරන බලාපොරොත්තු වෙන්නේ 50 ඕ ෆෝමැට් එකට. ඉතින් T20 තරඟාවලියට බුම්රා සහභාගී වන්නේ නැහැ. නමුත් ඔහු අනිවාර්යයෙන්ම එක්දින තරඟ වලට සහභාගී වෙයි ශ්‍රී ලංකාවට එරෙහිව. ඉතින් මේක මතර සමහර විට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්තරා ආකාරයක අවාසියක් කියලා හිතන්න පුළුවන්. මොකද අපි දන්නා බුම්රා කියන්නේ මතර ලෝකෙන්න හොඳම වේගපන්දියවන්නෙක්. ඔහු පසුගිය වසරවල එක වෙන්නලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉතින් ඉතාමත් අපහසුතාවට පත් වෙන ගන්නේ. ශ්‍රී ලංකා පිටකරුවන් සමහරුන් ඔහුට එරෙහිව ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. අපිට මතක නම් අපිට කලින් අවුරුද්දේ තිබුණ සංචාරයේදී ඉන්දියාවත් සමග විශේෂයෙන්ම පැතුම් නිස්සංග ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා මේ බුම්රාට එරෙහිව. ඉතින් හොඳ ක්‍රීඩකයෙක් මම දැන් ශ්‍රී ලංකාවටත් හොඳ පුහුණුවක්. මොකද ඉන්දියාව දෙවන පෙළ කණ්ඩායමක් වගේ එක සෙල්ලම් කරන්න නැතුව හොඳ දක්ෂයෙන් සමග සෙල්ලම් කරන්න තියෙන මොඳ ශ්‍රී ලංකාවටත් හොඳ අවස්ථාවක්. ඉතින් අපි බලමු මේ බුම්රාව කොහොමද අපේ ක්‍රීඩකයෝ කලමනාකරන්නේ කියලා. ඔහුට එරෙහිව ලකුණු ලබා ගන්නේ කොහොමද කියලා මේ තරඟාවලියේදී.